හරියටම මීට සතියකට විතර ඉස්සෙල්ලා අනුරාධපුර කාගම උපන් හේරත් මුදියන්සලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ජපානයේ ටෝකියෝ නුවරට ගොඩ බසින්නේ එකම එක සිතුවිල්ල පමණක් හිතේ තබා ගැනීම. ඒ පදක්කම දිනේෂ් ප්‍රියන්තගේ නම ඉදිරියේ ඒවන විටත් රියෝ ඔලිම්පික් උළෙලේදී මේ ඉස්සව්වෙන් දිනාගත්තු ලෝකඩ පදක්කමේ නාමය ලියවී තිබුණා. නව දිනකුගේ සමන්විත ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායමට නායකත්වය දෙමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් අගෝස්තු මාසේ 30 වෙනිදා ටෝකියෝ පිටියේදී හෙල්ල අතර ගන්නේ සිය පදක්කම් පිපාසාව සංසිඳුවා ගන්නා අරමුණේ. ඔහු සමගම 2016 පැරා ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනාගත්තු ඉන්දියා ක්‍රීඩකයා වන දේවේන්ද්‍රද මේ පදක්කමට ඉවල්ලමින් තමයි ඉන්නේ. සිය පළමු උත්සාහය තුලදීම මීටර් 62.5 අටක දුරක් හෙල්ල විසි කරපු දිනේෂ් සිය ඉසව්වේ ස්ථාවරයේ තහවුරු කරගත්තා. සිය තෙවැනි උත්සාහය සඳහා හෙල්ල අත්‍රගත්තු දිනේෂ්ගේ අතින් ගුවනට නික්මුණු හෙල්ල ගුවනේ පාවී ගොස් ටෝකියෝ පැරා ඔලිම්පික් පිටිය සිප ගනිද්දී එහි මීටර 67.79ක දුරක් සනිටුහන් වී තිබුණා. ඒ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් නපුරින් දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙනුවෙන් ලියාවෙන් කර තබමින් එතෙක් මෙතෙක් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ විශිෂ්ටතම ජාත්‍යන්තර පදක්කම දිනේෂ් වෙනුවෙන් වෙන්ුණේ ලෝක වාර්තාවද්ද සමගින් වීම තවත් විශේෂත්වයක්. රන් පදක්කම ගෙලපල දන්නට පෙරුම් පුරාගෙන ටෝකියෝ නුවරට පිවිසි දිනේෂ්ගේ ආසන්නතම ප්‍රතිවාදියා වන ඉන්දිය ක්‍රීඩක දේවේන්ද්‍රට අවසානයේ සිදු වුණේ ෘති පදක්කමෙන් සෑහීමට පත්වෙන් මේ ඉසව්වේ තුන්වන ස්ථානයේ තවත් ඉන්දිය ක්‍රීඩකයෙකු සතු කරගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන ගජබා රෙජිමේන්තුවේ සැරෙන්වරකු වන දිනේෂ් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවට යොමු වන්නේ යුද බිමේදී ආබාධයකට ලක්වීමෙන් අනතුරුවයි. මීට වසර 13කට විතර ඉස්සෙල්ලා කිලිනොච්චි සටන් පෙරමුණේදී දිනේෂ්ගේ වම් අතට LTTE ත්‍රස්තවාදීන් විසින් එල්ල කරපු T56 උණ්ඩ 3ක් ඇතුළු වෙනවා. කේපණ විට යන්තම් දිනේෂ් වයස අවුරුදු 22 පහු කළා විතරයි. 2008 දෙසැම්බර් 16 වෙනිදා මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී තුවාල සහිතව රාගම රණවීර සේවනට පැමිණෙන දිනේෂ් එහිදී වසර ගණනාවක දීර්ඝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට එක් වෙනවා. මෙම අනපේක්ෂිත සිදුවීම දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය බව එදින දිනේෂ්වත් සිතන්නට නැතු ඇති. එය ඔහුගේ ජීවිතයේ අඩක් අහිමි වූ වසර වූ නමුත් එය ඔහුට නව බලාපොරොත්තුවක් හා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගෙන එවිය ඔහු සීනකින්වත් සිතන්නට නැතු ඇති. ඔහුගේ ජීවිතයේ තවත් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා විශ්වාසය තහවුරු කරගනිමින් කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත රාගම රණවීර සෙවණෙන් බැහැරවන්නේ වෛද්‍ය හේතු මත යුද හමුදාවෙන් විශ්‍රාම ගනිමින්. රාගම රණවීර සෙවණ දියත් කරන යුද්ධයේදී ආබාධයන්ට ලක් වූ සෙබළුන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ 2012 වෘද්දේදී ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන් දිනේෂ්ට ක්‍රීඩා කිරීමට දිනවත් කරනවා. මේ ආරෝහ පරිණාහ යෞවනය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවට සුදුසු විය හැකි බවට තීරණය කරන්නේ ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩා භාර නිලධාරින් විසින්මයි. වයස අවුරුදු 26 දී තමන් කිසි දිනක නියැලී නොසිටි ක්‍රීඩාවක අත්පොත් තබන දිනේෂ් අද වෙනකොට මෙරට ක්‍රීඩා පුරාවෘත්තයක් වෙලා ඉවරයි. දිනේෂ්ගේ ඇති ආබාධය අනුව ඔහු වර්ග කෙරෙන්නේ F46 කාණ්ඩයේ යටතේ. මෙම වර්ග කිරීමට අයත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැලමිටට පහලින් හෝ ඉහලින් එක් අතක අස්තීන් කපා ඉවත් කිරීම හෝ අස්තීන් ක්‍රියා නොකිරීම හෝ වෙනත් ආබාධ පවතිනවා. මෙම කාණ්ඩයේ යටතේ 2012 වසරේ පටන් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සඳහා එක්වන දිනේෂ් 2016 අවුරුද්දේදී රියෝ පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ දැඩි පදක්කම් බලාපොරොත්තුවක් සහිතවයි. 2016 සැප්තැම්බර් මාසේ 13 වැනි දින රියෝ පැරා ඔලිම්පික් ආබාධිත F46 කාණ්ඩයේ යටතේ අවසන් වටයේ තරඟ වදින ඔහු මීටර් 58.23ක දුර ප්‍රමාණයක් හෙල්ල විසි කරමින් පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඒ පැරා ඔලිම්පික් පදක්කම දිනාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් මීට පෙර 2012 අවුරුද්දේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 400 T46 ඉසව්ව සඳහා එක් වූ ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කම දිනාගත්තා.
මෙම ජයග්‍රහණයෙන් අනතුරුව දිනේෂ්ගේ දක්ෂතා දිනෙන් දින උපමට්ටම් වෙනවා 2016 රියෝ පදක්කමෙන් අනතුරුව එක්සත් රාජධානියේ පැවතිච්ච ලෝක පෙරා මලල ක්‍රීඩා තරගාවලියේදී දිනේෂ්ගේ අතින් ගිලිහෙන හෙල්ල නවතින්නේ මීටර් 57.93 දුරක් වාර්තා කරමින් ඒ ඉසව්වේ රිදී පදක්කම ඔහුට ගෙල දමමින් එමෙන්ම 2018 ආසියානු පෙරා ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම ගෙල පෙළඳ ගැනීම සඳහා F46 කාණ්ඩේ මීටර් 61.84ක දුරක් හෙල්ල විසි කරන්නට ඔහු සමත් වන්නේ නව තරඟ වාර්තාවක් මෙන්ම තමන් සතුව ඇති එම ඉසව්වේ ජාතික වාර්තාවත් අලුත් කරමින් 1986 ජූලි මාසේ 15 වන දින අනුරාධපුර කාකමදී YM කමලාවති සහ HM ලොකුබණ්ඩාට හේරත් මුදියන් සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් උපත ලබන්නේ පවුලේ දෙවැනි දරුවා ලෙසිනුයි කාකම ධාතුසේන මහාවිද්‍යාලයට ඇතුළත් වෙලා 14 හදාරන සමයේ පවා සෑම ළමයෙක්ම මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ නමුත් එතනින් එහාට සිදු කරපු ක්‍රීඩාවක් උනේ නැහැ යන්තම් දිනේෂ්ට වයස අවුරුදු 12ක් වන විට ඔහුගේ පියා මෙලොව හැර යන්නේ මවට දහසකුත් එක බරපතල ප්‍රශ්න රැසක් පමණක්ම ඉතිරි කරමින් මේ නිසාම පාසල් යන අතර වාරයේදී දිනේෂ්ට ගෙදර ආර්ථිකය සමිපත් කිරීමේ වගකීමක් තවරුණා කුඩා කාලයේදී ඔහු විඳ දරාගත් දුෂ්කරතා වචනෙන් විස්තර කිරීම අපහසු කාරණය. ඔහු සිය මවගේ ගොවිපළ වැඩවලට උදව් කරපු අතර ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගත්තා. 2004 මාර්තු 18 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ පැවති යුද හමුදාවට ආධුනික සබලන් බඳවා ගැනීම සඳහා වන දීර්ඝ පෝලිමට දිනේෂ් ප්‍රියන්ත එක්වන්නේ ඒ වෙන විටත් සිය පවුල වෙලාගත් ආර්ථික ප්‍රශ්නවලට යම් තරමක හෝ ශක්තියක් ලබා දීමේ අරමුණෙන් එහිදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ තුන්වෙනි බලකායට එක්වන අපගේ කතානායකයා මානුෂීය මෙහෙයුම් යුද පෙරමුණේ 2008 අවුරුද්දේදී යුද පෙරමුණේදී තුවාල ලබන තෙක් අඛණ්ඩව සටන් වදිනවා ක්‍රීඩාව මගේ ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කළා තුවාල ලැබීමෙන් පස්සේ මට ජීවිතේ නව මානයක් පෙන්눔 කළේ ක්‍රීඩාවයි ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩකයෙකු වීමට මට මාවත විවර කළේත් මෙම ක්‍රීඩාවමයි ඔලිම්පික් රන් පදක්කමක් මගේ සිහිනයේ වුණා මේ මාගේ පෞද්ගලික ජයග්‍රහණයක් විතරක් නොවේ මේ ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු ශක්තිය ලොවට කියාපාන අවස්ථාවක් මේක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ඓතිහාසික ජයග්‍රහණයක් මට මේ හැඟීම විස්තර කරන්න නම් වචන නැහැ Taman දිනාගත් රන් පදක්කමේ වැඩි ගෞරවය බිරිඳට හිමි විය යුතුයි ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ධජයේ සිප ගනිමින් 35 හැවිරිදි මේ උත්සාහවන්ත ක්‍රීඩකයා පවසා සිටියා හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පසුපස ලියවී ඇත්තේ ධෛර්ය ශක්තිය සහ අධිෂ්ඨානය පිළිබඳ අපූර්ව කතන්දරය ඔබට කැමැත්ත ශක්තිය තිබේ නම් ඔබේ ආබාධ ඒ සඳහා නිදහසට කරුණක් නොවිය යුතු බව ඉස්මතු කරන කතාවක් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අධිෂ්ඨානශීලීව කැපවීමට කැමති නම් ඒ නව ආරම්භය සඳහා සෑම විටම කදිම තෝතැන්නක් බව සකසන සපත කරන කතාවක් ජීවිතේ දහසකුත් එකක් බාධක කම්කටොළු මැදහත් සිටින් විඳගත් අභියෝගවලට අභියෝගයක් කරන්නේ කෙසේද අපට පසක් කර දුන් ඔබට අපගේ ශීර්ෂ වූ ප්‍රණාමය සදාදර විරුවාණෙනි ඔබට නිදුක් නිරෝගී සුවය හා ශක්තිය උතුම් දල්දා සමිඳුගේ පිහිටින් ලැබේවා කියා දඟකාර මැට්ටි ප්‍රාර්ථනා කරනවා